Mandele, dennadu pole, dakkanawa badu wedi kiya. Veeraya naduwata yanawa. Badu gewa gena api habu tal yanawa piutan pis walatat wet badu enawa. ඒ මන් දැක්කම නෑනේ දෙන්නත් එක්කම පන්තියට ඇවිල්ලා නේද? අපි එහෙම තමයි සර්. අපි එනවා යනවා හොයන්නේ නෑනේ. ඔව් අනුන්ගේ අඩු පුරවන්න නම් හරි දස්සයිනි. ඕනම් සම්පූර්ණයෙන් උනත් පුරවන්න පුළුවන්. හරි හරි මේ දැන් කමන්නේ. අපි පරක්කු වෙනවා ඉක්මනින් පන්තිය පටන් ගමු ඈ. පීස් ගෙනාවද? නෑ නෑ අද බද්ද ගෙනාවා. ඊළඟ දවසේ පීස් ගේන්නම්. දෙකම එක පාර ගෙවනවා නම් මට තව රස්සාවක් කරන්නත් වෙනවනේ. අවෝතල් ඒ වැඩේ කරන එක තමයි හොඳම. අපි මේ මාසේ සල් මේ සම්පූර්ණ බදු මුදල ගෙවන්නම්. ලබන මාසේ ක්ලාස් පීස් ගෙවන්න. සර් ගියන්ද ඉස්සර සර් මොකක් හරි කේස් එකක් විත්ත ගම මිනිස්සුන්ගේ කටේ තිබ්බේ. බඩුම තමයි කියන වචනේ. දැන් කටේ තියෙන්නේ හා බඩුම තමයි. කොහොමද සර් බඩු බඩු බවට පත් වුනේ? හරි හරි මේ අපි මේ අද පාඩම් පටන් ගමු ඈ. අද බඩු පාඩම අද තියෙන සර්. මේ ඔව්ව ගැන වැඩිපුර කතා කරන්න හොඳ නෑ. හොඳේ ඇයි සර් FCID යන්න වෙයිද? ඒ බා තමගුල කතා කරනවා. මේ පාඩම් පටන් ගමු. පාඩම් පටන් ගමු. අද අපි කතා කරන්නේ ඉස්සරහට මේ බඩු ගහන්න තියෙන බඩු ගැන. නෑ 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 මේ විකල් කතා කරන්න එපා. අපි අද කතා කරන්නේ ජන කතාවක් ගැන. නදියා සහ කේජු. තල් මේ දන්නේ නැති ඉඳ අහන්නේ. ඔය දැන් කේජු කියන්නේ නිකන් රට කජු වගේ જાතියක්ද? මේ සර් සුදු පුදායක දන්නේ. දැන් ගොඩක් කට්ටිය දන්නේ කේජි ගැන. නෑ 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 මේ කේජු කියලා කියන්නේ කේක්. හප්පට සිරි සර්. දෙකෙන් මේ නරියොත් දැන් කේක් කනවද? අපිට නම් මේ පාන් ගියා ගන්න බැරුව අපි ඉන්නේ. තාත්තේ තාත්තේ මේ ඔය නරි නරි කියලා කිව්වට ඔය කියන්නේ කවුන් තිලේ ඉන්න කට්ටිය ගැන. ඒගොල්ලෝනේ මේ අපිට පාන් කෑල්ලක් කන්න දෙන්නේ නැතුව කේක් කන්නේ. ඊක තමයි හරි සුදු පුතා. කැලේ ඉන්න නරියගේ ළඟත් නෑ මේ වගේ නරි ගති. FM Autopass. ඔන්න දැන් අපි කතාව පටන් ගන්න යන්නේ. හොඳේ. ඔන්න ඉක්මමත් එක රටක හිටපු එක නරියෙක් හෙවි සැරේ අඩිය අඩිය ගගහිනව. විකාර කතා කියන්න බබියා. ඇයි? අඩිය අඩිය තියදිය එනවා. අපේ ඌ තියදිය දෙන්නේ. මම හිතුවේ අඩියක් ගගහිනවා කියලා. අයියෝ තාත්තේ අඩිය ගහන්න නරිය සපත්තු දානවද නෑනේ. බෑ පුත් එන්නේ. කවුද? බෑ යකෝ මේ බෑ කෙනෙක්ට ඔයා තිනවද? දැන් මට අවංගෝ කියන්නේ සර් ඔය දැන් ඔය ජානක කතාවේ කවුද එන සතා? මේක පියාමේ ජානක කතාවක් නෙමෙයි. මේක ජන කතාවක්. හොඳේ. මේ අඩිය තීතියා එන්නේ නරියා. නරියා කන්ෆර්ම්. මේ පස්සේ මේ වචන විනාශ කරන්න බෑ. නෑ නෑ හරි නරියා. උන්ද නරියා කැලේ මැදින් යනකොට දකින්වා ඇමතිතුමා ගස් කපනවා. ගුඩ්. මොකද? අයි දැන් ගුඩ් කියලා කිව්වේ? මේ විකාර කතා කියවන්න එපා. විකාර වෙන්නේ කොහමද සර්? ඔය මේ විල්පත්වේ කපන තරම ගස් කැපුවේ ඇමතිවරුනි. හරි හරි ඔය මේ කාලේ ඇමතිලානේ. ඒ කාලේ එක නරියා හිටියේ කාලේ ඇමතිලා එමෙ හිටියේ නෑ. නෑ. එතකොට කවුද දැක්කේ? කවුද? නරියා. නෑ මේ කතාවේ නරියා දැක්කා කපු දෙක්කේ. අයියෝ තාල් මන් දන්නා ඔය කතාවේ ඉතුළු ටික. මේ ඔය කියන කපුදා මිදි වෙලා දැකලා උද පැනලා පැනලා මිදි කඩා ගන්න බැරි තැන මිදි තිත්තේ කියලා යන්න ගියා. ඕකනේ මං හිතන්නේ සුවරකට ওই මිදි වලට කෘමිනාශක මොනාරි ගහලා ඇති කල් තියාගෙන කපුටා දන්නවනේ ප්‍රෙස් බඩු මොනාද කියලා. අයියෝ මේ පටලව ගන්න එපා. මිදි වලේද?
මිදි වල පොඩක් ඉන්න පුතා හීනෙන් කරන්දරේ මේ කතාවේ කවුට හැම මිදි කන උඩ පහින් නැ මේ නරිය ගැලේ වැදින් එනකොට නරිය දැක කවුට එක්ක ඉන්නවා හරි හරි සර් ගැනු කවුටයි කකුලේ සබත් දෙකක් තිබ්බා එහෙනම් කපුට තමයි අඩිය ගහලා තියෙන්නේ නරිය නෙමෙයි කපුටයි සපත්තු දිවිලා තියෙන්නේ නේද තාම නෑ ඉන්නකෝ කීනකන් කවුටගේ කකුලේ කේජු ගැලක් හිර වෙලා තිබුණා හප්පේ කපුටයි කකුලේ කේජි තිබ්බා දැන් ඒතොර සර් මට කියන්නේ ඇත්ත කියන්නේ මේ දැන් ඔය කැලේට පැන්නේ පොලිසියද නාකොටික්කේද දැන් ඔය නරිය කියලා කියන්නේ නාකොටික්ක කරෙන්නේ නැති ඒ මොනවද ඒ දැන් ඔය කේජි නියරුගේ කකුලේ තිබිලා තියෙනවා අයියෝ පියා මේ කතාව වනසන් දෙපා Net FM Autopass. උන්න නරියා දැන් දකින්නවා කපුටා කේජු කෑල්ල කන්ද යනවා. ඇයිතල් එදා මේ කපුටගේ බර්ත්ඩේ එකද? නෑ මගේ බර්ත්ඩේ එක නම් සර් පොඩ්ඩක් ගිල විශ්කලෙන්ද පුළුවන්. සතෙක් වුණත් උපන්දිනේ ඌගේ නම්. තාත්තේ නම් කියමු. කියමු. Happy birthday to you. කපුටා. Happy birthday to කපුටා. කපුටා. Happy to kaka. You kapuda. දැන් මොකද්ද ඔය කිව්වේ? දැන් මම කියව මගුලක් නෙමෙයි මම මේ අත්තල් ඇල්ලුවා මේ සුදු පුතානේ කිව්වේ. මොකද සුදු පුතායි කිව්වේ? මේ කපුටාට විස් කළා ඉතින් බර්ත්ඩේ එකට. මේ කපුටාට මොකක් දෙකක් කරලා. අයියෝ බර්ත්ඩේ මගුලක් නෙමෙයි. හප්පන සිටි එහෙනම් මේ කපුටාගේ වෙඩිමද? වෙඩින් කේක් කෑල්ලද කකා හිටියේ? වෙඩින් කේක් කෑල්ල පුඩින් කේක් කෑල්ල මේ මගේ මුකුත් අහගෙන දු ඔබට කතාව අහගෙන දු පටලවන්නේ නේදුව හරි දැන් මටත් ඔක්කොම පැටලෙනවා දැන් මම කොතනද කතාව නැවතුවේ ඔන්න කපුටා පෝරුවෙන් බහිනවා එතකොට අස්තක කියන මනුස්සයා කපනවා පූල් කේ මූණ එක අස්තක කියන්නේ මොකටද ඇයි දැන් සර්මනි කිව්වේ දැන් කපුටා පෝරුවෙන් බහිනවා කියලා කපුටා මොකටද පෝරුවෙන් බහින්නේ කර්ණේ කිව්වේ කපුටා පොරේ ඉන්නවා කියලා. අයියෝ කපුටා ඉන්නේ අත උඩ. ඉතින් සර් මේ කාගේ අත උඩද ඉන්නේ? කවුද? දැන් සර් කිව්වේ. කපුටා ඉන්නේ අත උඩ කියලා. අත උඩ කියලා. අයියෝ අත උඩ නෙමෙයි කපුටා ඉන්නේ අත උඩ. අත. ගහේ අත උඩ. දැන් සර් ඔය කපුටාට ගස් නගින්න පුළුවන් ඈ. වලල්ලක් දාගෙනද කපුටා ගස් නගින්නේ? සර් දැන් ඒක තමයි හරිම ප්‍රශ්නේ. කොහොමද කපුටා ගාට නැග්ගේ? කපුටා ගාවුත් නැ කියන්නේ මහා පොළොන්නරුව ප්‍රශ්නයක් නෑ හැවි පියා. කපුටාට පියාම ඉන්න පුළුවන් නේ. අපේ එතකොට සර් දැන් කොහෙද ඉන්නේ කපුටා? කපුටා ඉන්නේ අත්ත උඩ. අන්න එහෙම කිව්වනම් ඉවරනේ. සුදු පුතා දැන් කපුටා ඉන්නේ අත්තන ගල්ලේ. ආ මේ නිට්ටඹුවට කිට්ටුව නේද? අන්න. අයියෝ මේ කතාව අම්මප කියන්න දෙන්නෙම නෑනේ. Net FM Autopass. මේ ඩිස්ටර්බ් කරන්න එපා හොඳේ. දැන් මේ ගහේ අත්ත උඩ ඉඳගෙන කපුටා කේජු ගෑල්ල කකා ඉන්නවා නරිය දකින්න. කපුටා දැන් කකා ඉන්නේ. ඔව්. සෝවියට් එකක් දාලා ඉන්නේ නැති. ඔව්. මොකද? නෑර කව සාමාන්‍ය සත්තු කනකොට දාගන්නන සෝවියට් එකක්. සෝවියට් එකක් දාගන්නවා. මගේ අම්ම මුත්ත කාදවත් අහලා නෑ නේ මේක. හප්පේ අනේ සර් ඕකනි කියන්නේ මේ සුදු පුතා හැමදාම ලොන්ඩි සෝරියට යනකොට දාන්නේ සෝවියට් එක දාන්න කන්න දෙන්නේ. නැත්තං අර කමිසෙක හැවෙන්නේ හින්දා අම්මා දානවා මේක සෝවියට් එකක්. අපේ නැත්තං ඔක්කොම පෙරාගෙන ඉන්නේ. අපේ බවුල කියනවා මේ රෙදි හොදනට වඩා හොඳයි මුගේ කකුල් දෙකෙන් අල්ලලා ගලේ ගහනවා කියලා. අනේ ඔය කියන්නේ ඔය කන කොට ඇඟට කෑම වැටෙනවට දාන නැප්කින් එක. අන්න හරි. ඔන්න ඔය නැප්චූන් එක තමයි දාන්න අපේ සුදු පුතාට. ඔක අපි සෝවියට් එකට පාවිච්චි කළා. එකම රෙද්දනේ. හරි කොහොමහරි දැන් කපුටා ගහ උඩ ඉඳගෙන කේජු කෑල්ල කණ්ඩ යනවා නරියා දැක්කා. කෙලිම නරියා ගහට නැග්ගා. නරියාද ගස් නැගින්ද වෙයි? අන්නික තමයි ප්‍රශ්නේ. හරි සර්. දැන් එතනින් එහාට මොකද කළේ? දැන් නරියාට හිතුණා කපුටාගේ කටේ දින කේජු කෑල්ල කොහොමහරි ගන්โดනේ කියලා. ඉගෙන මේ කමේ මාර සිටවිල්ලක් නේද නරියගේ ඉතින් තල් නලිය මොදයිනේ නලියද ගලින්ම කපුටාට ටෝක් කළා එක්ස්කියුස් මී කපුටා ප්ලීස් ගිව් මී සම් කේජු කියලා කිව්වා නම් මේ කාක නරියට කේජු දෙනවනේ ප්ලීස් එක්ස්කියුස් මී කියලා කිව්වොත් දෙයි අනේ අනේ සුදු පුතා ඔයා ඕන තරම් වෙරළු කාලා තියෙන ඔයා ඕන තරම් අනම්මනම් කාලා දෙන මම ඔය වචනේ කියන කොච්චර ඉල්ලලා තියෙනවා ජීවිතේ මට මෙහෙම කියන කෑල්ලක් දීලා තියෙනවා මම ඉල්ලපු ගමන් වෙරළු කෙටි 10ක් අතේ තිබ්බොත් 10ම කනවනේ එකපාර කටේ දාගෙන
හරි 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 දැන් මේ කොහොමද ඔන්න කපුටත් දෙන්නේ නැහැ ඈ කපුට දෙන්නේ නැහැ කවුරු දෙන්නේ නැහැ නැජි කල්පනා කළා කොහොම හරි ඒ උනාට කේජු ගෑල් ගන්න ඕනේ කියලා දැන් මම පොඩක් සර්ද කල්පනා කරින් නරියද කල්පනා කරින් නරිය නරිය අනාරිය මට දැන් කියන්නකෝ නරිය එහෙම කල්පනා කළා කියලා සර් කොහොමද කියන්නේ නරිය කල්පනා කළේ මොකද ඇහුවේ නරිය සර්ට කිව්වද කල්පනා කරනවා දැන් කියලා නෑ නෑ මේ කතාවේ එන විදිය කතාව කතාව ආ කතාවේ එන විදිය සුදුපුතා මේ එහෙම නැතුව මේ නරියෙක් නරියෙක්ට කියපු කතාවක් නෙමෙයි ඈ නෑ නෑ තාත්තා කිව්වේ මේ නරිය සර්ට කතාව කියලා නෑ කියලා FM Autopass මේක අහගන්න ලකෝ දැන් ඔය කපුටේ කටේ කේජු ගෑල්ල තියෙද්දි නරියට ඒක ගන්න වැෑනි එතකොට සර් මේ කපුටගේ බඩේ කේජු ගෑල්ල තිබ්බොත් නරියට ගන්න පුළුවන්ද කොහොමද ඊවන්නේ ඒක තමයි කියන්නේ ඒක තමයි අපි දාන්නේ කටේ දෙනෙක් ගන්න ලේසියිනේ ඒක තමයි කියන්නේ ඉන්දකෝ ඉතින් කතාව අහගන්නකෝ දැන් ඒ උනාට නරිය කොහොමද හිතුවා කේජු ගෑල්ල ගන්න ඕන කිය දැන් ගොඩක් වෙලා ඉඳලා හිතනවනේ ඒකනේ අරු කාලත් ඇති නෑ නෑ තාම කාලේ නෑ ඊළඟට නදිය හිතුවා කපුටව පොඩ්ඩක් වර්ණනා කරන්න ඕනේ කියලා නෑ සුවර් එකටම කපුට සම්දිල්ලපු එකෙක් ඉන්නේ ඉතින් ඔය වගේ සෙට් එකේ ඉන්නේ ළඟද ඒ වගේ જાතියෙනි වර්ණනාවට රැවටෙනවා නරිය දෙක කියනකොට කපුට දෙන්නේද කේජු කියලා මෙන් කියලා නෑ නෑ එහෙම එකපාරම දුන්නේ නෑ ඉන්න කියනකම් ඔන්න නරිය වර්ණනාව පටන් ගත්තා නරිය කිව්වා කපුටට ඔයා හරිම ලස්සනයි ඉකියන්නේ සර් කෙලිම නරිය වර්ණා කරන්නදී අර ඉන්දියාවේ නිලියක් ඉන්නේ ආස්ටයිඩියා ඡායි කියලා කපුට හරියට එයා වගේ කියලා වර්ණා කරන්නදී නේද නැත්තම් කියන්නේ නැති අර පාරුක් බාන් වගේ ලත්තනයි කපුතෝ ඔයා කියලා දැන් ඔය කපුට පිරිමිද ගෑනුද සර් කපුටා කියන්නේ පිරිමිනේ උදී කපටී කිව්වොත් නේ ගෑනු සතා වෙන්නේ ආ ඔව් ඔව් ගෑනු නම් ඉතින් කපටී තමයි නෑ නෑ කපටී නේ මංගුවේ කපුටී කිය හරි හරි ඉතින් කපුටිත් කපටි ඇති ඉතින් ඔය කිව්වට ඔව් ඔව් දැන් ඔන්න නරිය කියනවා හානේ වාගේ මූනේ හරි ලස්සනයි කපුටට කපුටට කවුදට ඇස් දෙක හරි සිනිඳුයි ලස්සනයි මේ 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 සර් ඇත්තටම ගෑණියෙක් ඉන්නේ අත උඩ කොහෙද දැන් මේ කපුටා කපුටමද ඉන්නේ කපුටා ඉන්නේ ෂුවර් නේද ෂුවර්ද ඔන්න ගම්බම් 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 තව කියනවා ඔයාගේ අත්තටු දෙක හප්පීස් ගෝණි දෙකක් වගේ කියලා නේද නෑ 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 රිදීන් කල කැටේමක් වගේ කියලා නරිය මාර කැටේමක් නේද දාලා දීන්නේ කොමර කේජ් ගාල ගන්න උත්සාහ කරන මෙච්චර ලස්සන ඔය කපුටු රාල දැන් ඊනින්ගට රාල උතුනාද කවුද දැන් ඔය කියන්නේ කපුටු රාල කියලා නෑ නෑ ඉති මොදු වර්ණනෝනේ ආ වර්ණන ඔච්චර ලස්සන කපුටු රාල රාල නෙමෙයි සර් රායි අයිස්තරය රායි නේ අයිස්තරය රාල නෙමෙයි අයියෝ ඉන්න උදා ගිනගන් රාල ඔයාගේ කටහඬ කොයි තරම්නම් මිහිරි ඇද්ද කියන්නේ මේ කටහඬ මිහිරි ඇද්ද කියලා සර් මොකක්ද රියැලිටි වැඩසටහනක්ද දන්නේ නේද ඔය ගහ ළඟ තිබ්බේ ඔන්න ඊට පස්සේ නරියා කියනවා ඔයාගේ කටහඬ ගොඩාක් මිහිරිය තව පොඩ්ඩක් උනන්දු වුණොත් ඔයාට දෙවෙනි වටේටත් යන්න පුළුවන් ය කියලා. හරිද? FM Autopass. දැන් ඔන්නේ SMS ගන්න අංක කියනවා නරියා. ඒ වෙනදද? ඒ channel එක බේරගන්න SMS වලින් නේ ගොඩ දාගන්න තියෙන්නේ. අයියෝ ඉන්න පුතා ඉන්න මේක මේ real deal දාන්න නෙමෙයිනේ. මේක අපුට ඒ කේජු කැල ගන්න නරියා කරන උපරවැට්ටියක්. ඉතින් උපරවැට්ටියෙන් නම් ඔය SMS ගස්සගෙන ඉල්ලත්. නෑ නෑ මේක එහෙම එකක් නෙමෙයි. නරිය හැදුවේ කකුලට කියලා හින්දුවක් කියවන්න. හරි හරි ඒක තමයි. ඉතින් කපුටා තරගෙට යනවනේ අර ස්ටාර් තරගෙට. දෙවන වටේට යන කොහොමද සින්දුවක් කියන්නේ බෑ? කැතට හරි සින්දුවක් කියන්නේ බෑ. නෑ නෑ එහෙම එකක් නෙමෙයි. නරිය try කරේ කොහොමද කපුටාගේ කටේ තියෙන කේජු කෑල්ල බිමට වට ගන්න. ඒ නරිය කේජු කෑල්ල වට ගන්න දගෙන මෙහි නේද සුදු පුතා. SMS එක වට ගන්න කට්ටිය try කරනවා නේ. එහෙම එකක් නෙවෙයි. ඒ නරියට කේජු ගෑල ගන්න ආසාවට කරන try එකක් මේක. අනේ තල් නලියටත් පිට්ටුනේ. දැන් බලන්න ඔය කපුට හොටේ ගාගෙන ඉන්න කේජු ගෑල්ලම කණ්ඩ මොකටද නලිය පොලගන්නේ? අනේ අනේ කටේ තියෙන කේජු ගෑල්ල මොන මගුලකටද? ඒකනේ. කටේ දාගෙන ඉවරයි ඉන්නේ. ඒකනේ. නලියට පුළුවන් නේ කඩේකට ගිහිල්ලා එහෙම නැත්තම් ඔය බේක් හවුස් එකකට ගිහිල්ලා හොඳ කේක් කෑල්ලක් අරගෙන කන්නේ ඉඳගෙන සෝවියට් පේපර් එකකුත් එලාගෙන. නැත්තම්
අන්තිමට නේද සර් වෙන්නේ කටට ගත් දෙක අතර ගන්න විදියක් නැති වුණාක මේ කෙලිම මේ මේ නරිය කේජු ගැලට වැඩේ දෙන්නේ නැති අයියෝ සේරම් පටලවන සේරම් පටලවන ඇයි කටට ගත් දෙ අතර නෙමෙයි අතර ගත් දෙ කටට දාගන්න වාසනාවක් නැහැ කියලා කතාව තියෙන්නේ ඉතින් දැන් ඔය කේජු ගැල තිබ්බේ කටේනේ නෑ නෑ තාත්තා කියපු එක hali කපුතේ කටේ තිබිච්ච එක නරියගේ අතර ගන්න බැරි වෙච්ච ප්‍රශ්නේනේ තියෙන්නේ නෑ නෑ මෙතන එහෙම දෙයක් උනේ නෑ නරිය උත්සාහ කරන්නේ කොහමද කවුටද කඩේ දින්නේ කේජු ගැල මූඩ වටගෙන කවුටද කන්ද ඉතින් හරිද දැන් සර් කතාව කියන්නකෝ එතකොට එහෙම කිව්වෙන් පස්සේ හරි ලස්සනයි අර මේ කියලා වර්ණනා කරලා හටාඳ මිහිදී කියලා කිව්වම කවුට මෝඩ වෙලා කක්කක් කියනවා සද්දේකයි සද්ද නැද අපිට හැද බීබීප නෑ නෑ මම මේ බැලුවේ සමහරට කපුටා උඩර වැටියක් මේ යොදවල විනාඩිකින් කතා කරන්න තිබ්බනේ මේ කේජු ගැල කටේ තියාගෙන නිකන් විතර කටේ තියාගෙන කතා කරනවා වගේ නේද තාත්ත සර් සමහර විට කපුට කාක්කා ගෑවක් දන්නේ නැහැ කේජු ගැල්ල කාලා ඉවරලම මට හිතෙන්නේ තල් ඔය නරියා සර්ට කියලා තියෙන පට්ටපල් බොරුවක් ඔය ලැජ්ජ වෙලා තියෙන නරියා ලැජ්ජාව වහගන්න තමයි කේජු ගැල්ල බිම වැටුනේ කියලා තල්ට කියලා තියෙන්නේ ඔයි කවුන්සලින් ඉන්න නරි ටිකත් එහෙමමනේ එක එක දේවල් වහගන්න මොන තරම් බොරු කියනවද බලනකොට ඇත්ත තත්ත්ව වෙන එකක් නේ හරි හරි එනනම් අදුගානේ අරගෙන ආපු බදු ටිකවත් දෙන්නකෝ මේ සුදු පුතා ඈ අපි බදු ගෙනාවදද මේ ඔය කේජු ගෑලේ කතාවට ඉතින් නේද තාත්තේ ටියුෂන් ෆීස් අපි ලවන වarne ගිනා කිව්වේ නේද ඔව් ඔව් ටියුෂන් ෆීස් වලට ගහපු බද්ද අද ගෙනවා කියලා මම කිව්වද සුදු පුතාට මේකයි තාත්තේ මේ පොඩ්ඩක් ඩිස්මිස් වෙලා දෙනවා දැන් බදු ගෙවන්නේ ප්‍රධාන ගාස්තුව ගෙවුවට පස්සේ නේද තාත්තේ හප්පටසිරි එහෙනම් ඉතින් බදු ගෙනල්ලාද තේරුමක් නැහැ ඔව් තේරුමන්නේ මේ සර් ඔව් මේ 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 වැඩේ මේ පොඩ වැරදිලා තින්නේ මේ ඉස්ලාම ගාන කියලා එපා පස්සේ බදු ගෙවන්න දැන් අද අපි ගෙනල්ලා තින්නේ බදු එනිසා ලබන සතියේ ඉද්දී අපි කාර් ෆීස් අරන් එන්න ඊට පස්සේ සතියේ බදු අරන් එන්න ඔව් සර් ලබන ටැක්සි නොයිසෙල් ලැත් කරලා දෙන්න එතකොට බදු ගෙවන්න අනිත් එක සර් මේ බදු හැමතිස්සෙම වෙනස් වෙනවනේ මේ ගහපු එකට ගලා අනිත් දවස් වෙනකොට වෙනස් වෙනවා සමහරට සර්ට වාසියක් වෙන්නත් පුළුවන් සමහරට ලබන සතියේ නෙමෙයි ඊළඟ සතියේ එද්දී මොකද බද්දට බද්දකුත් ගහනවනේ තාත්තේ ඇටි ඇටි යා අපේ මුං වාගේ කපටි නාරිය හොඳයි FM Auto Pass